ස්ථානය එංගලන්තයේ ලන්ඩන් නුවර. කාලය 1982. මුනිදාස සිරිතුංග එංගලන්තයට ඇවිදින් දැන් අවුරුදු 8ක් විතර ඇති. විදේශ තානාපති සේවයේ ලිපිකරුවකු වශයෙන් එංගලන්තයට පැමිණි මුනිදාස ළමයින්ගේ අධ්‍යාපන කටයුතු නිසා ආපසු ලංකාවට නොගොස් එංගලන්තයේම පදිංචි වුණා. රත්නපුරේ කැටන්දොල ගමේ ඉපදී හැදී වැඩී ඒ ගමෙන්ම සිංහල මාධ්‍යෙන් ලිපිකරු සේවයට බැඳුණු මුල්ම තැනැත්තා වීමේ භාග්‍යය ලද මුනිදාස දැනට ලන්ඩන් නුවර පළාත් පාලන ආයතනයක ලිපිකාර වැඩක් කරන ඔහු 8 අවුරුද්දක් තිස්සේ එංගලන්තයේ ජීවත් වුණත් ගති පැවතුමින් මෙන්ම අදහස් උදහස් වලින්ද තවමත් හෙළසිරිතිරිත් අනුගමනය කරන සංකර නොවු ලාංකිකයෙක්. මුනිදාසගේ බිරිඳ කරුණා කැටන්දොල ආණ්ඩුවේ මිශ්‍ර පාසලේ ගුරු සේවයෙන් අසූයේ විවාහ වුණාට පස්සේ. දෙමාපියන්ගේ ජෝඩු කිරීම නිසා ඇවැස්ස නෑකමට මස්සිනා වූ සිරිතුංග හා විවාහ වූ ඈ ස්වාමි භක්තියත් දාරක ප්‍රේමයක් තුළින් ජීවිතය පිළිබඳ නොයෙක් අත්දැකීම් ලත් බිරිඳක් මවක්. ලන්ඩනය වැනි සිංහල සංස්කෘතියට හාත්පසින් වෙනස් වූ සංස්කෘතික රටාවක් ඇති නගරයක විවිධ බලවේගයන් මැදීමේ පුතුන් දෙදෙනෙකු හා දූවරුන් දෙදෙනෙකුගේ මල්බර අනාගතයක් පතා ආධ්‍යාත්මික සටනක යෙදෙන දිරිය මවක්. ලොකුපුතා නිමලවංස රත්නපුරයේ ඉංග්‍රීසි විද්‍යාලයක මූලික අධ්‍යාපනය ලබා දෙමාපියන් සමග එංගලන්තයට පැමිණෙන විට වයස අවුරුදු 16යි. එංගලන්තයේදී පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත් වී ලන්ඩනයේ කාර්මික විද්‍යාලයක ඉංජිනේරු උපාධිය හදාරන නිමල් දෙමාපියන්ගේ බලපෑම නිසා අධ්‍යාපන කටයුතු වලට විනා කෙලිලොල් ජීවිතයට ඇබ්බැහි නොවූ 24 හැවිරිදි තරුණයෙක්. සුවිනීතා සිරිතුංගද 14 හැවිරිදි වනතෙක් රත්නපුරයේ කන්‍යාරාමයක ඉගෙනීම කළා. එංගලන්තයට පැමිණි පසුව තම මූලික අධ්‍යාපනය අවසන් කළ ඈ හෙදි සේවය ඇලුම් කළ බැවින් අවශ්‍ය පුහුණුවෙන් පසු රජයේ ලියාපදිංචි හෙදියක හැටියට දැන් සේවය කරනවා. ගෙදරින් ලැබෙන සීමිත නිදහසෙන් වුවද ඇතැම් අන් තරුණියන් මෙන් අයුතු ප්‍රයෝජන නොගන්නා සුනි තවමත් හෙළසිරිත් අගයන 20 හැවිරිදි තරුණියක්. හයහතර තේරෙනදා පටන් හෙළ සංස්කෘතියට හාත්පසින් වෙනස් වූ සංස්කෘතික රටාවක හැදුණු වැඩෙන ගුණශීලී සීග්‍රයෙන් පිරිහෙන ගුණධර්මයන් අගයන බාල පරම්පරාවක බලවේගයට අසුවෙන 14 හැවිරිදි දැරියක්. මේ දරුවන් තිදෙනත් ලන්ඩනයේදී උපන් රුවන් පුතාත් යන සිව් දරුවන්ගේ අනාගතය සඳහා හොඳ නරක සමබරට පෑහෙන විදේශයක ජන්මයෙන් උරුම වූ අතීතයත් ශීග්‍රයෙන් වෙනස් වෙන අනාගතයත් එකට ඈඳා ගැනීමට තතනන සිංහල පවුලක එදිනෙදා සිදුවීම් අලලා ගෙතුණු භව්‍යමය කතාපුවතයි රටගිය ඇත්තෝ.
කොහෙද කරුණා මගේ ටයි එක? මොන ටයි එකද? මොන ටයි එකද? කරේ බඳින එක. ඔයා දන්නවනේ දැන් මං ඉනේ බඳින්නේ නැහැ කියලා. ඔය කරලා දාපු තැනක බලන්නකෝ. කරලා දාපු තැන නැති හින්දානේ අහන්නේ. කියනවා නම් තමයෙන් අහන්නේ නැහැනේ. අනේ මං දන්නේ මං නම් දාගෙන නැහැ වගේ ටයි එක. එංගෙතර කිසිම දැනගැනීමක් තියෙන බහුලක්ක් තියන්නේ හරියකටනේ. ඉතින් ඕක මම හොයන්නේ වෙන එකක් දාගන්න කොච්චර තියෙන්නේ ඔන්න. මමී, would you do my hair please? අනේ ගුණී මම වැඩක් නේ ගිහින් කියන්නකෝ. Oh, she's sleeping, මමී. ගිහින් කුද්දන්න. මේ අඳින්නේ වල බ්ලවුස් එක ඉස්කෝල්ට. අහුනද? ඔයි. ඇයි? ඒක දෙයිදන් තාදා දැක්කෝ යන්න කියලා ගලවන්න ඕන කාරණා නෝවෙන් මමේ නෝ යන්න යන්න හම්බුනේ නැද්ද තාම ඩයික ඔයලා කවදම මම වෙන එකක් දාගත්තා අන්නේ ගාලි බලන්නකෝ ඔයා මේක තාම අල්ලලවත් නැහෙනි ඈ හරි අම්මේ ඔකත් අම්මේ මේ ෂර්ට් එක අපි අඳලාද නැම්මා මේ හත් අරින්න පුළුවන්ද ෂර්ට් අනේ පුතා ඔයා එන්නකට මොකද්ද වෙලා ඒකනේ මම දැන් කී දවස් කිව්වද ඔක පොඩ්ඩක් බලන්න කි කොහෙදීද ඔයා වටවත් සලකන එකක් කි හරියට අල්ගෙන නැත්තම් තමම අය කරගන්න එකද කියන්නේ මොකෝ මේ අතට බලන වැඩකාරයෝ ඉන්නවා ආයෙත් කරලා දෙන්න කරුණා තමයි මේ කොල්ලව නරක කරන්න එහෙනම් දෙටි හොඳටම තරහින් ඉක්මනට කරන්න ඔයා තමයි කෑ ගහයයි තනියම කාමරයකට යන්න ඕන කියනවා කවුද දන්නේ නැහැ මේ තියාම ආයෙත් කරලා දෙන්න all his girlfriends daddy all his girlfriends නේද පුතා ඈ බටක් නරක කරුවා පුතානේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ ගැලි කරගත්ත එතකොට නාවණ්ඩයි කවණ්ඩයි පොවණ්ඩයි කොම කරා ගන්න පුළුවන්නේ ඈ බා නේද මොකද නිකමද බොකෝ අපෙන් ඉන්නේ මොකක් හරි මගෝලියක් කරලාද ඈ බා ගුණී මෙන්නාගේ පෝස්ට් ලැස්ති එතෙ ඉක්මනට ඇවිල්ලා කන්නේ නිවෙන්නේ ඉස්සර කාපර් කාපර් ස්කෑන් යන්නේ ඔබේ රැකී කමක් නැති මොනවා කරන්න ගුරුන්ගේ දැන් හැදෙන වයසනේ මාස් නැත්තම් වෙන කිසි ගයක් කන්නේ බක් කන්නේ ස්ටාර්ච් කියලා කීප් ඉට් ක්ලාසස් කරනවලුද එයාව කීප් ඉට් කරන්න මම කීප් ඉට් කරන්න කරන අපේ සල්ලි තියෙන වෙලාව ගිහිල්ලා අර ග්‍රේස්ලා මස් කන්තනිමත් මස් ටිකක් ගිහිනුනේ. එතන ලෑවිගේ ගෙහින් පිටින් ගන්නවා නම් රාත්තල පවම කන්නේ හම්බ වෙනවා. පවම කියන්නේ කොයිද? ලංකාවේ ධාර්යයෙන් නම් රුපියල් 40ක්. ලංකාවන හර ගිහින් ගන්න සල්ලි. අම්මෝ එන්නාට අවදි. දැන් බාල් ගියක්වත් බන්දුවේ ලේක අනේද? ශුන්‍යද වැඩට යන්නේ නැද්ද? මේ අදයාගේ ඩේ ඔෆ් එකනේ මේ යා විස ගාවට යන්න ඕනි කිව්ව හැන්දාට කොහෙද යනවයි කියලා කායිත කවුරුරි ආලකෙක් වෙන්න තන්නම ඇයි වගේ ඔයා කියන්නේ ඊළඟයන් යන හැමතැනම මුළු පවුලම අරගෙන යන්න කියලා එහෙම නෙවෙයි කන්න මම කියන්නේ ගෑන් ළමයි ඇඟට ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනනේ මොනින් තාජේ ආ තා Daddy, why are you eating rice all the time? Mukadda? It's not good for your health, you know. Mukadda? It's not good to use some starch, Daddy. Mukadda? Mata tere nambu kira bahasa hao. Oh, give up. Hey, ahandu ko singhali. Tata ki lati nari purodengate ki gidri singhali nga tata ki lati. හමදාම බක්කාන මරනවා කාල්ද පුතේ ඒ කතාව කිව්වේ
හැමදා බත්්‍යාව මැරනවා කියලවල්ල. අපේ රට බත් කන හැටියට එන එකකත් ඉතුරලාන්න එකක් නෑ. ලංකාව දැන් තුරලයින්න බත්කන්න පුළුවන් හටක විතරයි මොදලාන්න ැ. අනිත් එවුන් හමතේ මැරෙනවා. ඔය කියල කාම ගැනම්බේ පොලිටික්ස් ගොඩා ගොඩා අම්මේ සතේජා කද දෙන්නලු අද ලියුම් ආවනේ ඇද තවම ඇයි පැන්චන්න පත්තනකම් බලාගෙන ඉන්න මොකදන්නේ වචන පරක්කු සුනේ අල්ලුම් තියනවද ලයිබ්‍රරි පත්වල රිමයින්ඩර් එකක් ෆයින් එක 250 අද මේක බින්නේ දාන බින්නේ දාන කේ තාති මොකක්ද දානේ දාගෙන ඉන්න ටයි එක කමක් කමක් නෑ බත නුඹලා අම්ම එක ටයි එකක් අත් තියා ගන්න බෑනේ කොහෙද සාරි පිට වලට බඳිනවද මොනවද ළමයි ඔලියු ගෑස් බිලයි වතුර බිලයි ටෙලිෆෝන් එකේ රතු බිලක් ආවේ අනේ උගිලා දාගන්න එක මේ සුමාරව කපල දැම්මොත් අය කනෙක් කරන්න වෙනම ගානක් ගන්න වෙයි ඉතින් කපල දාපොද එපෑ ගැන කතා කර කර ඉන්න අය ආය ගෙවල කෙනෙක් කරගන්නට මොකද මන්දිය බලන්නේ මට එන කෝස් එකම පිටින් එනවා මෙන්න මෙයා තමයි කෝස් කරන තරමක් ගන්නෙ ඛේ අයයි බොරු කියන්නේ කවුද එහෙනම් ඊයේ සියුසන්ට කෝල් එකක් කරන්නේ පැය භාගයකටත් වැඩි කතා කර කර හිටියේ ඇයි මං විතරද ඔය රන්ජන්ට කතා කරන්නේ ඒවා ඊයේ පැයකට වැඩි කතා කර කර ඉඳලා අද කොහෙද යන්නත් එපා මන් දැම්ම මම අනිත් ලියුම එක්කෙන්ද ලායර් මේක ලංකාවෙන් සීලවති නන්දගේ ඒ පාර මොකක්ද දීලා ලෑවල තියෙන පාරෙක්ස් වලින් හදාපු කොම්බොට් එකක් හදලාන්නේ නැහැ ඇයි සුදු අය කළු අය දෙන්නම දුබයි නේද තෙන් සුදු පුතා ගිහිලා දැ අවුරුද්දක් විතරනේ සුදු මහත්තයා රස්සාව හොඳයි ඌ ලංකාවේදීත් හොඳ ඉලෙක්ට්‍රිෂියන් ඈ ඌගේ රස්සාව හොඳයි කියවන්නද ඔ කියවන්න ළම සරදේවා ආදරණීය මල්ලි සහ කරුණා නංගී වැද ලියමි මල්ලියේ මේ ලියන්නේ ඔබ දෙදෙනාගෙන් ලොකු උදව් උපකාරයක් ඉල්ලලාය ඇති 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 මන් දන්න ඉල්ලකට මොකක්ද කියන්නේ එන්නේ කියලා මගේ පුත්‍ර රත්නයෙන් දෙදෙනාට බුදු බව අත්වැඳ දැන් මට කිසිවෙකුට කරදර නොකර ඉන්න පුළුවන්. හානේ ඇති කනන් දෙයනේ කරදරයක් නැත. පහුගිය සිංහල අවුරුද්දට සුදු මහත්තයා පුතා ගෙදර ආවේ. එහෙනම් සුදු පුතා ලංකාවට නිකන්වට ගිහිල්ලා මට සහ ගමේ අනිත් යාළු මිත්‍රයින්ට තෑගි භෝගද ගෙන ආවෝය. අලුත් පාර්ලිමේන්තුව අපේ ගෙදරට ගෙනෙන බැවින් කියන්න බෑ පුතේ. සීලවති නැන්ද පාර්ලිමේන්තුවට ගියේ නෑනේ. ඒක නිසා ආරම්භ තියන්නේ කියලා අදන්නේ පාර්ලිමේන්තුව සීලවති නැන්ද වැගිරුට ගියේ. නෑ නෑ මේකේ මේ වචනයක් අඩු වෙලා. අලුත් පාර්ලිමේන්තුව අපේ ගෙදර ගාවට ගෙනෙන බැවින් අපේ ගේ වටිනාකම වැඩි වෙලාය. පුතා කියනවායේ ගේ විකුණලා මුදල් බැංකුවේ දාන්නේ කියලා. එතකොට පුතාලා ආපු කාලයකට මුදල් බිස්නස් ව්‍යාපාරයකට යොදවන්න පුළුවන්. මටත් මැරෙන්නේ ඉස්සලා රටතොට බලා ගන්නත් එක්ක රවුමා කියන්නේ කියනවාය. ගොනේ මට සීතල වතුර එකක් ගෙනාපන් පුතා. දුබයි රට ගෑනු අයට හොඳ මදිලු. ඒක නිසා පුතාලා දෙන්නම කියනවාය එංගලන්තේ එන්න කියලා. සුදු පුතා ආපහු ගමට යාමට ප්‍රථම කොළඹ ගිය වෙලේ මට පාස්පෝර්ට් පොතක්ද ගෙනත් දුන්නේමි. ටිකට් එකකුත් එවනවා කිව්වාය. ඉතින් මල්ලියේ
මම ලන්ඩන් නුවර එන්ද දැන් මගේ බලාපොරොත්තුව. කියලා දෙන්න ඉන්නද? මල්ලි සහ ආදරණීය කරුණානන්දි සහ ළමයි නින්න නිසා මට ඔබලා ගාව හිටියා කිය. තාතේ කියා කර යන්නේ නැගන්නකො. අපේ ටෙලිෆෝන් බිලත් කරලා දාන්න. ආවට පස්සේ වැඩි විස්තර කතා කරගත හැකිය. එන දිනේ දන්වා පසුව ලිපියක් යවමි. මල්ලීට සහ ආදරණීය කරුණානන්දීන අදරුවන්ට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. එසේම වේවා. මේ වගට ආදරණීය අක්කා වන සීලවති අක්කාය. දෙවියන්ගෙන්ම තමයි දැන් ඉතින් පිටුලක් වෙන කාගෙන්වත් නැහැ. ඉතින් අපිට අමාරුකම් තිබුණා කියලා බක් කරන්නද? පිට කෙනෙක්ද? ඔයා යක්කනේ. දෙයනේ නාතන් විතරනේ ඉල්ලන්නේ. දෙනා එහෙම ගමන් ගස්තු දෙකමයි නාතන් ඉල්ලන්නේ. එහෙම නෙමෙයි. මේ හතර දෙනෙක් ඉඳලායි උයන්න ගියම් හරකෙක් හැම විටම ඕනයි කියන්නේ. අනිත්යි. මේ මෙච්චර දෙනෙක් වෙනකොට ඔය එක්කෙනෙක් දෙවියද යන්නේ? එක නිවේ කරුණා මම කියන්නේ මේ අපි කොහෙද ඉන්න දෙන්නේ? කොහේ හරි ඉතින් දෙන්න එපායි. මගේ කාමරේ දෙන්න. එතකොට ඔය අපේ කාමරේ නම් එන්න එපා. මට පුළුවන් යාළුවෙක් එක්ක ෂෙයා කරන්න. කවුද? සියුසන්ද? අම්මේ මට ඕන නර්සස් හොස්ටල් එකට ගිය හැකි. ඔව් එතකොට රන්ජන් කාලේ එහා බ්ලොක් එකේනේ. ඉතින් මොකද? මිනි දැන් වෙලාව 8:00යි. නන්දගේ නවාතෙන් පස්සේ පස්සේ කතා කරමුකෝ. දැන් පරක් කුප් වෙනවා. මම මේකස් තමයි. යෝ නන්ද. කොස් නන්ද. යෝ ග්‍රෑන් මදර්. තාත්තේ ටයිල් ගලවන්නේ නැද්ද? ගලවන්න. මට පුළුවන් නම් මේක තව ටික හයියෙන් තද කරපංකෝ දුවේ මෙහෙම කරලා. ඕන්. අපි ගාලින් හරියද? ඈ සේරුම් ගත්තද? කොබලන් ලන්ච් බොක්ස් එකක් දාන්න මෙන්නේ. මේ මොකද්ද? මේ අනික අල්ල චුට්ටේ ඒකේ තයි එක නේද ඔය? හරි කොරකොල්ලෙක් නේ බලන්න ඒකේ ඔය